ආයතනයේ අධ්‍යක්ෂක වෙනුවට සභාවට මම ඉදිරිපත් කරමි. මේ මම පිළිගන්නවමි. පොනි පාස්කු ප්‍රහාරයේ කියන සිද්ධිය ඛේදනීය සහ ඔබ ආණ්ඩුවට ඉතාමත්ම වැදගත් වූ කාරණයක්. අපි දැක්කා ජුව වක්‍රව ව්‍යංගව සම්බන්ධයේ සියලු දෙනා ඉතාමත්ම බුද්ධි සම්පන්නව ඔබ ආණ්ඩුව ආවට පස්සේ අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මීට කලින් වග්ගීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු ප්‍රහාර සම්බන්ධයි කියලා ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණා ප්‍රකාශහත මාධ්‍ය තුළ විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේම මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණායි කියන කාරණා. සමහරු කියනවා දැන් මේක විවිධ අත්වල් වැඳ ගැනීම සඳහා මේ ප්‍රකාශන කරලා සඳහා කටයුතු කරනවායි කියලා. ඒ වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසිය කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. දහ දෙනෙක් දාතරම් වෙ ඉන්නවා. දැන් මේ අයගෙනුත් සමහර අය අත්අඩංගුවට ගත්ත අය නිදහස් කරලා තියෙනවා. අදාළ විදියට සම්බන්ධ තොරතුරු නොමැතිකම නිසා නීතිපති උපදෙස් අනුව කටයුතු කරන අයත් ඉන්නවා. සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ. ඒ නැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙමෙයි. තව දුරටත් පොලිසිය තව දුරටත් පිළිබඳව සොයාගෙන යනවා. වර්ෂණයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරංගුවට ගන්න පුළුවන්. මේවා මේ එක එක් මාතුකාද ගරු ඇමතුතුමනේ යම් විදියක බලයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් යම් කටයුතු කිරීම කියන කාරණේ තමයි සමාජයේ කතා කරන්නේ. දැන් බලන්න තමුන් රාන්සලා කාලේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. ඊවර වගේම FCID කියලා එකක් හැදුවා. හදලා ඉවර වෙලා අවුද අත්තරංගුවට ගත්තු 3 මාස 4 මාස රිමාන්ඩ් භාරය තබාගෙන හිටියා. නඩු පැවරුවද? දැන් ওই උසාවි වල නඩු තියෙන්නේ සමහර නඩු. අන්තිමට වරදකාරයා මෝල් ගහ. එහෙම නැත්නම් වචනේ. ගෝයන් ගහට මුවා වෙලා බෙඩිතිව්වා දැක්කයි කියලා කිව්වොත් ගෝයන් ගහ කියන්නේ මොකක්ද? ඒ වගේ තර්ක තියෙනවා. කාටවත් මේ චෝදනා වලින් නිදහස් වෙන්න අරින්නේ නැහැ. කිසිම වරදකාරයෙකුට මොකද තමුන්ලාංශයේ දරන මතේම තමයි අපි දරන්නේ. වරදක් කරලා තියෙනවා නම් මේක විශාල හැබැයි ඉතින් මේකෙන් මේක උණ ගවන්න හැම එක්කෙනාම විවිධ අදහස් පළ කරනවා. ඔබතුමාට තියෙනවා නම් මේ ගැන විශේෂ සාක්ෂියක් හරි තොරතුරක් කරුණාකරලා අදම දෙන්න උදාහරණයක් විතරයි භාග යනවා. ඉතින් අමුතුමක් අපේ ආණ්ඩුකාරේ ගෙනාව ඇල්ලුවේ නැහැ කටයුතු කරන්න. හරි අසාධාරණයක් සිද්ධ වුණා තමයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්ෂියක් නැහැ අපි අතාරිනවා කියලා. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. නිකන් මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥය වගේ. ඒකයි මේකේ නරක අපි එක්ක ගැනස් වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.